Sartas niva madhas dalguna denuna obe adaraya denuna hem husnak pawa පාට ගේන මාසිතංකනා ඉනෙහෙන්න දෙනුවන් අයා මොනවමට හිත පිරුණා මගේ ආදරේ ඔබේ නමටමයි හිමි ප්‍රියේ මට දෙන්න මියුලසියේ ඒ ආදරේ සිත වෙන්න මුළු ජීවිතේ සිත සරතසනිවා මදහස දල්වුණා පායා සඳ අහසේ මදිවුණා එක 2 weeks දී වුණා. උදේ නැගිටිනකොට ලෑන්ඩ්ලෝඩ් එතන. මගේ අම්මව නම් මට ඕන විදිහට එම්බ වෙනස් කරන්න බෑනේ අංජන. ඔයා මේකෙන් ඔයාගේ යුනිට් එකේ ඩියු පේමන්ට් එක ගෙවලා දාන්න. මම මේ දුක් විඳිනව නෙමෙයි. ජීවත් වෙන්න රස්සාවක් කරනවා. ඔන්න අදින් පස්සේ ඔයාගේ ඕනම දෙයකට මාත් වෙන්න. කියන්නේ අපි කාටවත් කියන්න බෑ මේ සිද්ධ වෙන දේවල් තව ආත්ම කීයක් ඉස්සරහට මේ විදියටම සිද්ධ වෙයිද කියලා. පොඩ හිතන්නකෝ ගායත්‍රි. දැන් ආත්ම ගානක ඉඳලා අමන්දියෝ මට එක එක නම් වලින් හම්බ වෙනවා. හැබැයි ඒක ආත්මික දිවත් අපි දෙන්නට වැඩි කාලයක් එකට ඉන්න හම්බෙන්නේ. ඒකට හේතුව ඉතින් මං කරලා තියෙන මොකක් හරි අයියෝ රවි ඔය දේවල් ගැන හිත හිතව පසුතැවෙන්න ගියොත් ඔයාගේ ඉතිරි ජීවිත කාලෙත් අපරාධයි. අපි හැමෝටම ලැබිලා තියෙන ජීවිතේ එක එක විදියට. හොඳම දේ තමයි අපිට ලැබිලා තියෙන ජීවිතේ සතුටින් යහපත් විදියට ජීවත් වෙන එක. මට මගේ අමන්දි නැතුව ජීවිතේ එක අඩියක්වත් ඉස්සරහට තියන්න හරිම අමාරුයි ගායත්‍රි. මන් දන්නවා ආයේ මට කවදාවත් අමන්දිව හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මං හැමතිස්සෙම හිතන්නේ මම කරන දෙයකින් හරි අමන්දිගේ ආත්මයට යහපතක් වෙලා ඊළඟ ආත්මයකදී හරි අපි දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියලා. මට හිතා ගන්න පුළුවන් ඔයා මොන වගේ දුකක් උහුලනවාද කියලා. ඔයා හැමදේම අමතක කරලා දාන්න කියලා ඇඩ්ලේඩ් වලට ආවට මෙහි තියෙන පාළුව තනිකම එක්ක ඔයා කොහොම හිත හදාගත්තද මන්ද රවි? මම මෙහාට මුලින්ම එනකොට මගේ කොලෙජ් එකේ යාළුවෙක් හිටියා ලසිත් කියලා. මිනා දැන් ඉන්නේ මෙල්බර්න් වල. ලසිත් ගෙන් තමයි මම දනුකි වඳුරගත්තේ. අතරම දනුකේ වගේ හොඳ යාළුවෙක් නම් මට ආයි කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එයා ඒ තරමටම ලොකු කැපකිරීමක් කළේ මායි අමන්දී වෙනුවෙන්. මට හිතා ගන්න පුළුවන්. අනිත් එක මේ හැදිච්ච කෙල්ලෙක් එහෙම කැපකිරීමක් කරා කිව්වහම කතාවෙන් ඔයාගේ යුනිට් එක තියෙන හරියටත් ඇවිල්ලා. ඔයා කොහොමද දන්නේ මගේ යුනිට් එක තියෙන මේ හරිය කියලා? ඊට කලින් මම මාත් එක්ක ඇවිල්ලා නැහැ. නෑ දවසක් මං එවුණානේ මේ වගේ පස්සෙන් ඇවිල්ලා මං මේ හරියටම ආවා. ඔය හොර අහුවෙන්නේ නෑ එහෙම මේ වැරදි අදහසකින් නෙවෙයි මං ඇත්තටම ආවේ අමන්දි පස්සෙන්නේ. නෑ ඒකට කමක් නෑ මං විහිළුවක් කළේ. මේ ඔයා එනවද මගේ යුනිට් එකට ගිහලා තේ එකක් දිලන්න? නෑ කමක් නෑ ගායත්‍රි. දැන් මගේ හිත පිරිලා. ඕකේ. මම යන්නම් එහෙනම්. බයි. බයි. ගායත්‍රි. මට වගේ අහන්න බැරි වුණා. ඔයාටත් නැද්ද මට වගේම ආදර කතා? කතාවක් තියෙනවා. හැබැයි එතන ආදරයක් නෑ. පස්සේ දවසක් කියන්න. ඇත්තටම ඔයාගේ හිතේ කවුරු ගැනවත් එහෙම අදහසක් ඇති වෙලා නැද්ද? මං කියන්නේ ආදරය. ඒ hina වෙන්නම් කියන්න පුළුවන් එහෙම කෙනෙක් ඉන්නවා කියලා. හිතේ ඇඳිච්ච කෙනෙක් නම් ඉන්නවා. මං හිතන්නේ වයසට යන්න හිතේ තියෙන ආදරේ වැඩි වෙනවා නේද? හැබැයි ඉතින් ආදරේ වැඩි වුණාට කවදාවත් ආදරේ වයසට යන්නේ නැහැ. එක හිත තියන දෙන්නේ ආදරෙන් එකතු වුණාම ආදරේ දවසින් දවස තරුණ වෙනවා. ඔයා හරි රවි. මං හිතන්නේ එතකොට තමයි ජීවිතේ විඳින්න පුළුවන්. ඔව්. දෙන්නගේ අදහස් තේරුම් නොගෙන ආදරේ කියලා පටන් ගන්න හුඟක් ජීවිත අන්තිමේදී අවසන් වෙන්නේ අපිට හිතා ගන්නවත් බැරි විදියට. ආදරේ තරම් හිත බිඳෙන රිදෙන දෙයක් මේ ලෝකේ තවත් නෑ දනුක. Hello Rashi. Rendune mecherai. Me kolla tuwalata bait tikak daala dennu. Man Mr. kiwwa. Oy wage unwa lan karagattahama antimata mokada wenne kiya. මොකද්ද ප්‍රශ්නේ? ડોક્ટર මේ අපේ කොල්ලෙක් ගත පොඩ්ඩක් තුවාලෙලා මේ. මට බේට් එකක් දාලා දෙන්නු. මේ තුවාල වලට බේත් දාන්න නැහැ නේ. මට ડોක්ටර් හොඳට මීටර් හරිනේ. මේ අපේ අලුත් කස්ටමර්ගේ යාළුවානේ. මේ මම කාගවත් යාළුවෙක් නෙමෙයි. හරි හරි ડોක්ටර් අපි අපිට මොනවා කරන්න බැරිද? මේ කොල්ලයා තුවාලෙ බෙහෙත් ටික දාලා දෙන්නු. අනික කොල්ලා දැකලා දිනවා ඊට පස්සේ ලේ පුළුන් තියෙනවා. තුවාල නැතුව ලේ කොහෙන්ද ડોක්ටර්? මේ තමුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. මට පේන්නේ ડોක්ටර් අපිට හොරෙන් අපරාධ කරනවා. බලයද්දී අපි අතර වෙනසක් නැහැ නේ. හරි හරි. මොනවද දැන් මගෙන් වෙන්න ඕනේ? වෙන්න ඕනේ මෙච්චරයි. මේ කොල්ලයා තුවාලේ බේට් ටිකක් දාලා දෙන්න ඕනේ. තමන් මම මිස්ටර් කිව්වා. ඔය වගේ උන්ව ලං කරගත්තාම අන්තිමට මොකද වෙන්නේ කියලා. ආපු ගමන් අඳුරගත්තා නම් බෙහෙත් ටික දාලා යවවනම් ඉවරනේ. මොන බෙහෙත්ද? මම මෙතන බෙහෙත් දාන තැනක්ද? මට හිතෙන්නම මම ෆලෝ කරා. ෆලෝ කරලා මෙතන හොයාගෙන ආවා. ડોક્ટર ફોલો કરને મોકળતો એ ગમદન કરપુ દેપાર્શ્વે અરેન્ડ એ વિસ્તરી દන්නේ મમ කියලා એવિની હદન્නවා મન કીવે મගේ યાළුવેક කියලාને ඒකම තමයි මිනිහා කිව්වේ අලුත් කස්ටමර්ගේ යාළුවා කියලා මිනිහා හිතන්නේ ති මම ඔත්තුවක් දෙයි කියලා ડોક્ટર එහෙම ඔත්තු දුන්නොත් අපි ඔක්කොම ඉවරයිනේ ඒක දන්නේ මිසෙ මමයි විතරයි ඕක තමයි කියන්නේ මිස් බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. ඒ වුණාට ડોක්ටර් හැම බල්ලෙකම මැක්කො නැහැ. දැන් උ හැම තුවාලයකටම මෙහෙදුවකනේ. මට උව මගාරින්නත් බෑ. බලන්නකෝ මිස්. අහක හිටපු මම මහ නූල් බෝලයකනේ පැටළුන්නේ. ડોක්ටර් බය වෙන්න එපා. මේක ලීක් කරන જાති මිනිස්සු නෙමෙයි. කරලා තිබුණු දේවල් වලට අඩු වෙලා තිබුණේ පාතාල කේස් විතරයි. දැන් ඒකත් හරි. ડોක්ටර් මට වඩා බය වෙලානේ. හරිනම් බය වෙන්න ඕන ડોක්ටර් නෙමෙයි මම. චම්පිකා මිස්. ඔයාට තාම මේකේ බලපතලකම තේරෙන්නේ නැහැ. හරි හරි. මිනිහා අපිට කරදරයක් වුණොත් ඒකටත් බෙහෙත් මංගාව තියෙනවා. මිස් ගාවබේ. ඒකනේ ડોක්ටර්. ડોක්ටර්ස්ලා ළඟ නැති බෙහෙත් කොච්චර මංගාව තියෙනවද? කැලේ ගහක් නසන්න පුළුවන්. කැලේ ගහකටම විතරයි. ඔව්. වෙලා තියෙන දේවල් වල හැටියට නහයෙන් උඩට වතුර අඟලක් ගියත් එකයි අඩි ගාණක් ගියත් එකයි. අන්න හරි ડોක්ටර්. අන්න එහෙම හිතමු. එතකොට ඔය තියෙන බොරු බය නිකන් මැරලා යයි. ඉස්සර මම බය වුණාම ડોක්ටර් ගාවට ඇවිල්ලා උපදෙස් ගන්නවා. දැන් ડોක්ටර් මගෙන් උපදෙස් ගන්නවා. මිස් චම්පිකා මට හිතෙන්නේ මේ ප්‍රශ්නේ දැන් දිගින් දිගටම යනවා වැඩි. අපි ඉක්මනින්ම මේකට පිළියමක් කරන්න ඕනේ. හරි. හරි ડોක්ටර්. මම එක බලා ගන්නම්. මම මිනිහට කියන්නද? ડોක්ටර් කරදර කරන්න එපා කියලා. නෑ නෑ එපා එපා. එහෙම කියන්න එපා. එහෙම කිව්වොත් මිනිහා හිතයි මම මිනිහාව රිජෙක්ට් කරා කියලා. එහෙම නොත් මිනිහා මට වෙන ගේමක් අඹරයි. අපි පොඩ්ඩක් බලමු චම්පිකා. දේටත් කලබල වෙනවනේ. එහෙම කලබල නොවී කොහොමද චම්පිකා මිස්? ડોක්ටර් මට බෙහෙත් ටිකක් වැඩි කරලා දෙන්න. මට රැට නිින්ද යන්නේ නැහැ. මගේ ඔළුව හරියට රිදෙනවා. රවින්නේ ගර්ල් එක ඉන්න විදිය හරි අමුතුයි. අමුතුයි කිව්වේ? ඇත්තටම මං ඒ රැවටීමට ආසයි දන්නේ. ඔයාට ඉතින් කිව්වට විශ්වාස කරන්නේ නැහනේ. මට හිතෙන්නේම රවින් ඔයාට කරන්නේ බොරුව. එහෙම දෙයක් නෑ චතු. එහෙම දෙයක් නැත්තම් හැමදාම ජෝඩු දාගෙන ඉන්න ඕනද? මොකෝ එයා මේ අවුරුදු ගානක් දන්න එකට ලෙක්චර්ස් වලට එන කෙනෙක් නෙවෙයිනේ. නෑ චතු, ඔය කතාව පිටිපස්සේ ඔය නොදන්න කතාවක් තියෙනවා. මොකක්ද ඒ කතාව? ඒක රවින්ගේ පර්සනල් ලයිෆ් එක ගැන කතාවක් චතු. ඒක හරිම පර්සනල්. සෝරි. ඒත් ඉතින් පිටින් බලන මිනිස්සු ඒව දන්නේ නෑනේ. යුනි එකේ ඉන්න ගොඩක් අය හිතන්නේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් රවීන් කියලා. ඉතින් එතකොට මේ දේවල් ඔයාට හරි නෑනේ දනුකි. මට තේරෙනවා කියන හදන දේ චතු. මම ඔය වැරදියට තේරුම් ගන්නෙත් නෑ. මම දන්නවා. ඔයා මේ හැම දෙයක්ම කියන්නේ මගේ හොඳට කියලා. ඒ වුණාට අපි තව ටිකක් බලාගෙන ඉමු. රවීන්ටුණත් මේ දේවල් තේරෙන්නේ නැපෑනේ. මම ඔයාට එක දෙයක් කියන්න දනක ඔයා තරහ වෙන්නේ නැත්තා. රවීන්නේ ගර්ල් එක ඉන්න විදිය හරි අමුතුයි. අමුතුයි කිව්වේ? ඔයාව දන්නේ වගේ ඇහුවට මන් දන්න ඔයා දන්නවා කියලා. රවීනේ ගර්ල් දැක්කම පිස්සුවෙන් වගේ කතා කරන්න යන්නේ. ඒක දැක්කම ඉතින් දකින මිනිස්සුන්ට මොනවද හිතෙන්නේ? මම පොඩ්ඩක් මෙතන ඉඳලා එන්නම් චතු. මං ආපහු ලයිබ්‍රරි එකට යන්නත් ඕනේ. මං එහෙනම් ගිහින් එන්නම්. හෙට හම්බෙමු. මම මෙහෙම ඇහුවයි කියලා වැරදි හිතන්න එපා. මොකක්ද? රවීන්ට ආපහු අමන්දි වගේ ගර්ල් කෙනෙක්ව හම්බ වුණොත් ඔයා නෑ දනුකේ. මං හිතන්නේ මට ආයි කවදාවත් අමන්දි වගේ කෙනෙක් හම්බ වෙයි කියලා. නෑ රවීන්, මං ආන්නේ ඔයාට එහෙම කෙනෙක් හම්බ වුණොත් ඔයා මොන වගේ තීරණයක් ගනීද? එහෙම සිද්ධ නොවන දේවල් ගැන බොරු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න මම කැමති නෑ. मैंने ऐतराम में गायत्री ते का कतागरनो वोटा मामन उद्यानी में मागे आती थे टेना मागे मटे हितने में मांग अमांदित ते का कतागरनो आगे वो यार मामा अमांदी उन्हें वेलाव थे हिम डैनियल नंदर आगे अमांदी लागे इन्हा वागे नहीं नहीं महिमने दें गायत्री पेनुमें गोड़ा कामांदी वागे मने Mama, then what? To mage asthik raivati na mage. Attera mangi raivati mat aasay danu. But I do pain a cover with a king lady. Katagan with you, Inavi with you, Balan with you. Amandi, my. But nothing would have the head lati in me. Tikada was a Yashani Magamagari. Yamuka?